හරි අපි 54 වෙනි MCQ එක බලමු. සිරස් තලයක් මත තබන ලද M ස්කන්ධයක් ඇති කූණ්‍යයක් මත සිම්පල් M ස්කන්ධය සහිත කුට්ටියක් තබා ඇත. බලන කතාව මම කියන මේ මේ තියෙන කූණ්‍ය හරි. මේ තියෙන කූණ්‍යයේ එයාගේ ස්කන්ධය කැපිටල් M. මේ කූණ්‍ය උඩ තියලා දෙනවා හරි. ඔයාලට ඇඳලා තියෙන මේ කූණ්‍ය උඩ තියලා තියෙනවා ස්කන්ධ සිම්පල් M වෙච්ච කවුද? ලී කුට්ටියක්. මොකක් හරි කුට්ටියක් තියලා තියෙනවා. පද්ධතිය නිදහස් වස්තු බලසටහන රූපේ පෙන්වා ඇත. හරි, යාලා නිදහස් වස්තු බලසටහනක් ඇඳලා තියෙනවා. හරි, ඔයාලට අඳින්න කියලාත් නැහැ. රූපය සලකුණු කර ඇති බලාතුරින් කුමක් ක්‍රියාපතික්‍රියා යුගල වශයෙන් සැලකිය හැකිද? හරි, මේ රූප සටහනේ තියෙන ක්‍රියාපතික්‍රියා තමයි අහන්නේ. හරි, මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි, දැන් කරලා නැත්නම් වීඩියෝ එක පෝස්ට් කරලා අනිවාර්යෙන් ට්‍රයි කරන්න. හරි, ඊට පස්සේ අපි බලමු මොකද උත්තරය කියලා. හරි, එතකොට මේකේ යාලා නිදහස් වස්තු බලසටහන ඇඳලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ මොනවද ඇඳලා තියෙන්නේ කියලා. අපි දැනට ඉගෙනගෙන තියෙන මම ඔයාලට තීරවලදී අභිලම්භ ප්‍රතික්‍රියාව ඉගෙනගෙන තියෙනවා. ඝර්ෂණය ඉගෙනගෙන තියෙනවා. ආතතිය කියලා බලයක් ඉගෙනගෙන තියෙනවා. වස්තුවක බර ඉගෙනගෙන තියෙනවා. මෙච්චරයි. හරි, ඔයාලට හිතන්න තියෙන්නේ 1000ක් දේවල් හිතන්න නෑ. මෙච්චරයි හිතන්න තියෙන්නේ. එතකොට මේ මොන පද්ධතිය ගත්තත් දැනට ඔයාලට අපි මම කියලා දීලා තියෙන විදිහට ලකුණු කරන්න දන්නේ මෙන්න මේ කියන බල හතර ගැන විතරයි. පැහැදිලි තව තල්ලුවක් ඇදීමක් වගේ ඒවා නිකන් ලකුණු කරන්න පුළුවන්. හරි, එතන මෙයාගෙන මං කියලා තියෙන කොහොමද R කියන එක අභිලම්භ ප්‍රතික්‍රියාව වෙන්නේ? ඕනෑම ස්පර්ශිත පෘෂ්ඨ දෙයක් අතර අභිලම්භ ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න පුළුවන්. එතන ඕනම ස්පර්ශිත පෘෂ්ඨ දෙයක් අතර ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන, ඔයාලා බලන්න ඕන, ඔයාලා අඳින්න ඕන ඒ පෘෂ්ඨ දෙකට අභිලම්භව R එකක්. එතන බලන්න දැන් මේක මේ මේ අපි හයිලයිට් කරන්නේ ස්පර්ශිත පෘෂ්ඨ මොනවද කියලා. හරි, දැන් මේ වෙලාවේ ස්පර්ශිත පෘෂ්ඨ තමයි මෙන්න මේක. මේ ස්පර්ශිත පෘෂ්ඨ දෙක. තව මේක මම මෙන්න මෙතන ස්පර්ශිත පෘෂ්ඨයක්. එච්චරයි. තව කොහෙවත් තියනවද දෙන්නෙක් ඇවිලා ඉන්න පෘෂ්ඨ නැහැ. ඒතර ස්පර්ශිත පෘෂ්ඨ දෙකක් නම් මොකද වෙන්නේ? ඒ අතර R එකක් එන්න පුළුවන්. ඒතර ස්පර්ශිත පෘෂ්ඨයන්ට අදාළව මාක් කරලා තියෙන අභිලම්භ ප්‍රතික්‍රියාව තමයි මේ. මෙන්න මේ බලේ, මේ බලේ ක්‍රියාපතික්‍රියා. හරි, එතනම අය කියන්න. එතන මෙන්න මේ යට තියෙන ස්පර්ශය සලකවුවම ඒ ස්පර්ශිත පෘෂ්ඨ දෙක අතර ක්‍රියා කරනවා අභිලම්භ ප්‍රතික්‍රියාවක්. අපි ඒක R1 කියමු. එතන මේ R1 කියන්නේ පොළවෙන් කැපිටල් M ස්කන්ධය මත. එතන පොළවෙන් එක M ට දෙනවා ගණන් කියලා. එතකොට ඒක තියෙන්නේ M ගාව. හරි, එතන ඒක ප්‍රතික්‍රියාව M ගෙන් පොළවට R1. දැන් ඔයාලට බය නැතුව සමාන බල දෙයක් කියලා විශාලත්වයෙන් මාර්ක් කරන්න පුළුවන් කවුරු විතරද මේ ලෝකේ? ක්‍රියාපතික්‍රියා විතරයි. ඒතර ක්‍රියාපතික්‍රියා නම් උන් දෙන්න අනිවාර්යෙන් සමානයි. පැහැදිලි? ඒ වගේම තව බලවලට ගියාම මෙතනත් ඔයාලට කියන්නේ මං කිව්ව ස්පර්ශයක්නේ. ඉතින් මේ ස්පර්ශයෙන් කැපිටල් M ගෙන් සිම්පල් M ට දෙන බලය තමයි මේ මාර්ක් කරලා තියෙන අභිලම්භ ප්‍රතික්‍රියාව. ඒක අපි R2 කියලා මාර්ක් කරගමු. පැහැදිලි? ඒකේ ප්‍රතික්‍රියාව හරි මෙතනින් වගේ එන්න ඕන. ඒක ප්‍රතික්‍රියාව සිම්පල් M ගෙන් කැපිටල් M ට ප්‍රතික්‍රියාව නම් අනිවාර්යෙන් විශාලත්වයෙන් සමානයි. R2 තමයි. පැහැදිලිද? ඒ කියන්නේ මම දැනට ඔයාලට උත්තරයට අදාළව කිව්වොත් මේ AB කියන්නේ කපල් එකක් ක්‍රියාපතික්‍රියා. EC කියන්නේ කපල් එකක් ක්‍රියාපතික්‍රියා. පැහැදිලි නේද? හරි, එතකොට R1 R2 එච්චරයි. එතන අභිලම්භ ප්‍රතික්‍රියා ටික අපි මාක් කරගෙන ඉවරයි. තව ගේවත් ස්පර්ශය තියෙනවද? නැහැ. එහෙනම් R ගැන හිතන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි අංග මේ බර වගේ කෙනෙක්ට ස්කන්ධයක් තියන අය ඉන්නවද? යාලට අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රයේ පහළට බරක් තියෙනවා. හරි, එච්චරයි. එතන ස්කන්ධයක් තියෙන බර හැම වෙලෙම සිරස්ව පහළට, හේ කියන්නේ පෘථුවියේ කේන්ද්‍රයේ දෙසට. හරි, එතකොට මේ තියෙන්නේ මේ මාක් කරලා තියෙන යාල MG කියලාම මේ තියෙන කැපිටල් M ගේ බර. මේක ඇති කරන්නේ කාගෙන් කාටද? බර ඇති කරන්නේ පෘථුවියෙන් වස්තුවට. අදාළ ග්‍රහලෝකේ නැහැ. පෘථිවිය උඩ ඉන්න කෙනෙක්ගේ බර කියන්නේ පෘථුවියෙන් වස්තුව මත ඇති කරන බලයක්. එතන ඒකේ ප්‍රතික්‍රියාව තියෙන්නේ කාටද? වස්තුවෙන් පෘථුවියට. දැන් මේ රූපේ පෘථුවියක් කියලා නැහැනේ. ඒ නිසා බරේ ප්‍රතික්‍රියාවක් මාක් වෙන්නේ නැහැ මේ රූප සටහනේ. හරිද? තව විදිහකට කිව්වොත් මේ බලේ ප්‍රතික්‍රියාවක් මේ රූපේ නැහැ කොහෙවත්. පැහැදිලිද? හරි? තියෙන එකම බලේ M ගේ බර විතරයි. ඒක ප්‍රතික්‍රියාව කෝ කියලා කවුරු හරි අහුවොත් දැන් ඔබ තියලා තියෙන මෙහෙම පෘථුවිය උඩනේ. හරිද? එතකොට දැන් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා.
පෘථිවිය කොහොමද ඈතින් තියෙන කියලා හරිම අදහස විතරක් පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඔහොම තියෙනවා නම් පෘථිවියේ කේන්ද්‍රෙන් කූඤ්‍ය පැත්තට ඒකේ ප්‍රතික්‍රියාව. එතකොට පොළවෙන් කූඤ්‍ය මත ඇති කරපු බලය තමයි මේ කොළපාට mg එක. ඒක තියෙන්නේ කූඤ්‍යට. ඒකේ ප්‍රතික්‍රියාව කූඤ්‍යෙන් පොළව මත mg. මේ පෘථිවිය මත, පෘථිවිය කේන්ද්‍රයෙන්. එතකොට පෘථිවිය නැති නිසා ඒ බලය මාක් වෙන්නේ නැහැ. හරි. හරි. එතකොට mg ගේ ප්‍රතික්‍රියාවක් මේ රූප සටහනේ කොහෙවත් නැහැ. ඒක තියෙනවා නම් තියෙන්නේ පෘථිවියේ කේන්ද්‍රයට. එතකොට මෙහෙම බලයක් මාක් වෙන්න ඕන. පෘථිවියක් මේක ඇඳලා නැහැ. හරි. ඊට පස්සේ දැන් මේ තාලමේට ප්‍රශ්නයක් කියන පොද මේ උඩ ඉන්නව කවුද? mg. එතකොට උඩ mg ඉන්නව නම් කෝගේ බර. ඇයි උගේ සිරස්ව පහළට බලයක් මාක් කළා නැහැනේ? මේ ප්‍රශ්නේ බලන්න හරි දැන් මේක බැලුව ගමන් තේරෙනවා මේ කවුද මේ මාක් කරලා තියෙන්නේ. මේ මේකේ මේ පොඩි මං හිතන්නේ printing mistake එකක් නේ. ඔව් මේක මේ මේ කූඤ්‍යනේ. එතන මේක මේ capital M වෙන්න ඕන හරි. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. capital M මොකද කූඤ්‍ය බර capital M නේ. හරි. එතකොට මේ simple mg කියන්නේ මෙයාගේ බර. simple mg කියන්නේ යාගේ බරට අදාළ දේවල්නේ. එතකොට මේ මේකේ කරලා තියෙන්නේ සිරස්ව පහලට එන්න ඕන නේද උඩ ඉන්න කුට්ටියේ බර simple mg එක. ඒක වෙනුවට ඌව නියෝජනය කරන සන්නචක දෙකක් ලකුණු කරලා තිනා මේ. අපි හොඳටම දන්න දෙන්නනේ. ආනතලය ඔසේ පහලට mg sin θ, ආනතලයට ලම්බකව mg cos θ. පැහැදිලි නේද? එතන මුන් දෙන්නගේ සම්ප්‍රයුක්ති කියන්නේ බර. පැහැදිලි? කොහොම ගත්තත් මුන් දෙන්න කියන්නේ බරේ කැරිනේ. එතන මුන් දෙන්නගේවත් ප්‍රතික්‍රියාව මේ රූප සටහනේ මාක් වෙන්නේ නැහැ. හේතුව ඇත්තම කතාව මුගේ බර පහලට simple mg නම් ඒකේ ප්‍රතික්‍රියාව බරනේ කලින් වගේම පෘථිවියේ කේන්ද්‍රයෙන් උඩට. ඒක නිසා ඒ බල දෙකේ ප්‍රතික්‍රියාව මාක් වෙන්නේත් නැහැ. පැහැදිලි නේද? එතකොට මේකේ මේගොල්ලෝ කියලා තියෙනවා හරි යා කොහොමද බල ටික ලකුණු කරලා තියෙන්නේ මොකද මේක මම බැලුවේ ප්‍රධාන යාලා ඝර්ෂණ වගේ දෙයක් විශේෂයෙන් මාක් කරලා නැහැ. එතකොට ඔය බල ටික තමයි මේකේ මාක් කරලා තියෙන ඔක්කොම බල. ඊට අමතරව යාලා මාක් කරලා තියෙන මේ F එකක් නේ. දැන් මේ ඝර්ෂණය නන් නෙමෙයි මොකද ක්‍රියා කරන්නේ වස්තුවේ මෙතන ඉන්නේ. පැහැදිලිද? ස්පර්ශිත පෘෂ්ඨයෙන් නෙමෙයි ක්‍රියා කරන්නේ. හරි. කොහොම හරි F කියලා බලයක් මේ F එකට ප්‍රතික්‍රියාවකුත් ඉතින් නැහැ. දැන් මේ පද්ධතිය සමතුලිතව තියෙනවා නම් කියලා දෙනවද එහෙම? කියලත් දැන් මම දැක්ක විදිහට කොහොම හරි සමතුලිතව තියනවා නම් f සමාන mg sin θ වෙලා සමතුලිතව තියාගෙන ඇති හරි මම ඒකයි කියන්නේ කි. හැබැයි ඔයාලා ඔයාලා පටලව ගන්න එපා. හරි. දැන් මේක සමතුලිතව තිබ්බත් නැතත් මේ f කියන්නේ වෙන කවුරු හරි දුන්න බලයක්. දැන් උදාහරණයක් විදිහට මේ f එක ස්වභාවිකව හටගත්ත බලයක් නෙවෙයි අපේර කතා කරපු වගේ. කියන්නේ මේ f එක ඇදීමත් තල්ලු කිරීමක් හරි වගේ දැන් එළියෙන් ළමෙක් හිටගෙන හරිද? උගේ අතින් මේක මෙහෙට ඇදගෙන ඉන්නවා වැටෙන්න යන නිසා. පැහැදිලිද? එතන මේ F කියන බලය ඇති කරන්නේ කවුරු කවුරු කාටද? ළමයා විසින් simple m ස්කන්ධය මත. පැහැදිලිද? එහෙනම් ඒකේ ප්‍රතික්‍රියාව වෙන්නේ කාටද? simple m ස්කන්ධයෙන් ළමයා වෙත. පැහැදිලි නේද? ළමයා හොම අල්ලන් ඉන්නවනම් ළමයාගේ අතට එනවා ඒක ප්‍රතික්‍රියාව මෙහෙට F එක. දෙත විශාලද සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒකේ කියනවා يعني ළමයා අල්ලන් ඉන්න තැන හරියට මේ මෙතනට වෙන්න ඕන. මම එහෙම ඇද්දේ නැත්නම් ඔයාලට අපහැදිලි වෙන නිසා නැත්තම් මෙහෙමම ගානට එනවා. එතකොට එහෙම බලයක් මේ රූප සටහනේ ලකුණු කරලා නැහැ නේ. පැහැදිලිද? මේ කියන්නේ මේ F ගේ ප්‍රතික්‍රියාවක් මේ රූප සටහනේ නැහැ. පැහැදිලිද? එතන මේ රූප සටහනේ තියෙන එකම ක්‍රියාපතික්‍රියා කපල්ස් AB එකයි EC එකයි විතර. පැහැදිලි? හරි. එතකොට මම පොඩි නෝට් එකක් කියන්නම්. ඔයාලා මොනවද දැනගෙන ඉන්න ඕනේ ක්‍රියාපතික්‍රියා ගැන? හරි. ක්‍රියාපතික්‍රියා කියන්නේ සාමාන්‍ය විදිහට මෙන බලනේ. ඒ බලවල විශේෂත්වය එක බලයක් ක්‍රියා කරන්නේ x ගෙන් y ට නම් එක බලයක් ක්‍රියා කරන්නේ x ගෙන් y මත නම් අනිවාර්යයෙන්ම එම බලයේ ප්‍රතික්‍රියාව ක්‍රියා කළ යුත්තේ y ගෙන් next. පැහැදිලි නේද? ඒ කියන්නේ මම මේ පැහැදිලි කරොත්
දැන් බලන්න මං කිව්වා මේ දෙන්න ක්‍රියාපතික්‍රියා කියලා. අයි බලන්න එහෙම මං කිව්වේ මේ බලය ක්‍රියා කරන්නේ පොළවෙන් කැපිටල් M ට. මේ බලය ක්‍රියා කරන්නේ M ගෙන් පොළවට. ඒ කියන්නේ ඔයාලට අර මේ මේ දෙක මාරු කරන්න තියෙන හැටි එකක් ක්‍රියා කරේ පොළවෙන් M මත. අනිත් එක M ගෙන් පොළව මත පොළවට. එහෙනම් යාලා ක්‍රියාපතික්‍රියා කපස්. පැහැදිලිද? දැන් බලන්න මේ F ක්‍රියා කරේ කාගෙන්ද? කවුරු හරි එහා පැත්තේ ඉඳලා ඕක අදින කෙනාගේ අපි හිතමු අර ළමයා කියලා. අර ළමයාගෙන් සිම්පල් M ට. ඒකේ ප්‍රතික්‍රියාව සිම්පල් M ගෙන් ළමයට. දැන් සිම්පල් M ගෙන් ළමයට කියලා බලයක් මේකේ වෙන කොහේ හරි මාක් කරලා තියනවද? නෑනේ. දැන් මේක කවුද මේ? මේ පොළවෙන් සිම්පල් M ට ඇති කරන බලයක්. බරේ සන්නසකයක්. පැහැදිලිද? එතන දැන් මුන් දෙන කාට ක්‍රියා ප්‍රතික්‍රියා කියලා හිතනවද? ජීවිතේට නෑ. පැහැදිලිද? මොකද දෙක මේකට ගැලපෙන්නේ නෑනේ. හරි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හරි දැන් ආය පැටලව ගන්නපා. සම්පූර්ණයෙන් තේරුම් ගන්න. මේ පද්ධතිය සමතුලිතයි නම් මේ සිම්පල් M කඩාගෙන මෙහෙට යන්න බෑනේ. මෙයාල වෙන ඝර්ෂණ බලය මුකුත් ලකුණු කරලත් නැහැනේ. එහෙනම් මේ කැපිටල් F එක සමාන වෙන්න ඕන නේද mg sin θට? පැහැදිලි? හරි. දැන් ඇයි ඒ උන් දෙන්න සමාන උනේ? සිම්පල් M සමතුලිත වීම සඳහා. හරි. පැහැදිලි. ඊට වඩා අපිට F වැඩි කරන්නත් පුළුවන්, F අඩු කරන්නත් පුළුවන්. එහෙම වුණා කියලා මෙයා වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? මොකද ඒක බරෙන් ආපු සන්නසකිනේ, බර වෙනස් වුනේ නැහැනේ. ළමයට ඕන නම් ඒක තව හයියෙන් අදින්න පුළුවන් උඩට. එතකොට මේක උඩට යනවා. මේක වැඩි කරන්න ළමයා F එක mg sin θට වඩා. ළමයා මේක F එක mg sin θට වඩා අඩු කරා නම් මේක මෙහෙට යනවා. පැහැදිලිද? ළමයා මේක සමතුලිතව තියන් ඉන්නවා නම් ගාන්ට F එක mg sin θට සමානයි. පැහැදිලිද? හැබැයි ওই මොන මගුල වුණත් මේවා ක්‍රියාපතික්‍රියා නන් නෙවෙයි. ඒකයි තේරුම් ගන්න ඕන. හරි. පැහැදිලිද? මොකද ක්‍රියාපතික්‍රියා වෙන්න නම් උපතින් වෙන්න ඕන. හරි. එකක් x ගෙන් y ට නම් අනෙත් එක y ගෙන් x ට. ඒත් හරි. දැන් විශාලත්ව දෙකක් පස්සේ කාලේ සමානුණයි කියලා ඒවා ක්‍රියාපතික්‍රියා වෙන්නේ නැහැ. ක්‍රියාපතික්‍රියා වෙනවා නම් හැදෙන තැනින් වෙන්න ඕන. හරි. ඒවා සදාකාලික ක්‍රියාපතික්‍රියා විශාලත්වයෙන් සමානයි. දැන් උදාහරණයක් විදිහට මේ r දෙක ගත්තොත් මේ r නම් මේ r මයි. පැහැදිලි? ඔයා මොන දේ වඩ බෑ මේ කාර් එකක් විතරක් වැඩි අඩු කරන්න බෑ. ඔටෝ මේක වෙනස් වෙන මොනවා හරි කරන්න ගියොත්. පැහැදිලිද? ඒ කියන්නේ මේ කුඩින් ඇවිල්ලා හිටගත්තොත් මේ ආර දෙකම වෙනස් වෙනවා. පැහැදිලි? ඒ වගේ. හැබැයි බලන්න දැන් මේවා මේ වෙලාවේ විතරක් සමතුලිතතාවයට මෙයා mg sin θ වුණාම මම ළමයි පටලගන්න නිසා කියන්නේ ගොඩක් මේ මෙයාත් mg කියන්නේ මේකත් mg sin θ වුණාට මේ දෙන ක්‍රියාපතික්‍රියා නෙවෙයි. හරි. මොකද මේක ළමයාගෙන් කුට්ටියට මේක පොළවෙන් කුට්ටියට තනිකරම බල දෙකක්. එතන උපතින් ක්‍රියාපතික්‍රියා නෙවෙයි නම් ආයේ පස්සේ මේ විශාලත් සමාන වුණා කියන එක අදාළම නැති දෙයක්. පැහැදිලි? දැන් නිකන් විශාලත් සමාන බල දෙකක් දැක්කට රැවටෙන්න එපා. හැම වෙලේම චෙක් කරන්න මේ කියන දේ වෙනවද කියලා. ඒක වෙනවා නම් විතරයි ක්‍රියාපතික්‍රියා වෙන්න පුළුවන්. හරි. ඒකත් එක්කම එතකොට ඔයාලට බලන්න විශාලත් සමාන බල දෙකක් ඔයාලට හිතාගන්න බෑ කියනවා ක්‍රියාපතික්‍රියාද කියලා. අනිවාර්ය එකෙක් වෙනස් කරද්දී අනිත් එකත් වෙනස් වෙන්න ඕන. එහෙම උනායි කියලා කියන්නත් බෑ. හැබැයි එහෙම වෙනස් වෙන්න ඕන. මොකද ක්‍රියාපතික්‍රියාව දැන් මේක අපිට F විතරක් ඕන නම් අඩු වැඩි කරන්න පුළුවන් නේ. පැහැදිලිද? හරි. එතන මම හිතන ඔය ප්‍රශ්න සම්පූර්ණයෙන් පැහැදිලියි කියලා. මෙන්න මේක තමයි ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන මම මෙතන කතා කරපු දේ. හරි. එතන බලන්න මේ විභාගයට අහලා තියෙන ප්‍රශ්න. හරි. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක් කියන්නේ මේ සම්පූර්ණ මූලිකම සිද්ධාන්තයක් තමයි කව කරන්නේ. හරි. මම හිතන එක පැහැදිලි කියලා අපි යමු ඊනගේ MCQ එකට.